LG Abans Champions Trophy with ITN. LG Abans Champions Trophy with ITN. Minna me shuruta taranga valiye thamai idiri kale di sangvidhane vanne. Adi davase idi me sambandhen suvishesh katiyutak siddura swadin rupohaini ape parishreyathula. E anuwa diparshwe athara kusalane wenuen pavathna givisum humaru karaganimath thamai siddune. Shuruta valiye sambandhen katha baha karanta utsaha karanawa e wenuen apith ekak sambandh vela innawa. LG Abans ayathare niyojane karamin pradhana alavi pradhani acharya chatur jayawardhan. අතරම අබාන් සහ එල්ජී සන්නාම දෙක ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රමුඛ සන්නාම දෙකක් වසර ගණනාවක් තිස්සේ හැම ලෝක කුසලාන තරගයකදීම මොන හරි ලොකු ඉවෙන්ට් එකක් කරනවා. ඉතින් මේ පාර අපි විශේෂයෙන්ම 2024 වර්ල්ඩ් කප් එකට සමගාමීව ITN ආයතනයත් එක්ක එකතු වෙලා දිවයින පුරා සෑහළු පන්දු ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේක අපේ අබාන් ශාඛා අරමුණු කරගෙන ශාඛාත් එක්ක ලංකාව පුරාම ක්‍රිකට් උණුසුම තියෙන නිසා සහත් ඊළඟ මාසෙත් තව ලංකා ප්‍රීමියර් ලීග් වගේ පවත්වන නිසාත් ඒකට සමගාමීව අපි හිතනවා අපේ ස්පෙෂලි යවුන ක්‍රීඩකයන් එකව කරගෙන මේ සම්බන්ධව වැඩ කරන්න. ඒ කියන්නේ එක්තරා පසකින් අපේ ක්‍රිකට් ක්‍රීඩාවට යම් උද්‍යෝගයක් ලබා දෙන්නටත් හැකියාවක් තියෙනවා මේ වගේ වටපිටාවක් නිර්මාණය වීම තුළින්. ඉතමත් ඉහළ ත්‍යාගි මුදල් ඔබට දිනා ගන්නට හැකියාවක් තියෙනවා. පළමු ත්‍යාගයේ වෙනුවෙන් ලක්ෂ 10ක්, ඒ වගේම දෙවන ත්‍යාගයේ වෙනුවෙන් ලක්ෂ 5ක් සහ තෙවන ත්‍යාගයේ වෙනුවෙන් ලක්ෂ 2ක මාර්ග මුදලක් එක් කණ්ඩායමකට ලැබෙනවා. ස්වාධීන රූපවාහිනි සේවය LG අබාන්ස ආයතනය සමඟ ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයත් මේ සම්බන්ධයෙන් දායකත්වය ලබා දෙනවා. උන්ගේ සියලු අධීක්ෂණයේ යටතේ මේ ක්‍රීඩා තරඟයේ ඉදිරියේදී විවෘත වන නිසා අපි ඔබට ආරාධනා කරනවා ඉක්මනින්ම මේ සඳහා ආයුධම් කරන්නට. LG Abans Champions Trophy with ITN. මහජන බැංකුව සහ ශ්‍රී දළදා මාළිගයේ එක්ව සමාජ සත්කාරක මෙහෙවරක් ලෙසින් බෞද්ධ සුබසාධක අරමුදල ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කළා. මෙහි සමාරම්භක උත්සවයේ දීවරණ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම වැඩපිළිවෙල ආරම්භ කරමින් මහජන බැංකුව විසින් අරමුදල වෙත පරිත්‍යාගයක්ද සිදු කළා. මෙම මුදල තුලින් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ප්‍රතිලාභ ලබා දීම අපේක්ෂාවයි.